ඕුම් චාන්තියේ දෙද්දස් විසයගේ මැහි මසදාහතරවෙන්දින උදේසන මුරලි බාබ්දාදා මදුබ. සාරය සුමිහිරි දරුවනි ඔබ දැන් සුද්‍රවන්සේ නිවත් වේ බ්‍රාහ්මණ වන්සේට පැමිණ සිටි පර්මාත්මපිය ඔබෝබාරගෙන ඇත්තේ බ්‍රහ්මාගේ මොකේනි එම නිසා මෙම සතුට රඳ වාගන්න ප්‍රශ්නය බ්‍රාහ්මණ වන්සේවූයේ දරුවන්ට පමණක් තේරුම් ගතහැකි ගැඹුරු රහස කුමක්ද. පිළිතුර, අසාරේරික සිවබාබා ඔබගේ පළමාත්ම පියා වනාතර මේ බ්‍රහ්ම ඔබගේ මවයි. අසාරීරික දෙවිපියාණත් තම මවත් පියාත් සහෝදරයාත් යහළුවත් වන්නේ කෙසේද යන මෙම ගැඹුරු නොපෙනෙන රහස තේරුම් ගත හැක්කේ. බ්‍රාහ්මණ කුලයේ වේ දර්ුවන්ට පමණයි. මෙහිදීත් දේවතාකුලයේ උසස්තත්වයක් දිනා ගැනීමට සිටිනාය මෙම රහස නිවැරදිවම තේරුම් ගණේවිී. ඕම් ශාන්තයේ මෙහි අසුන්ගෙන සිටිනා දරුවන් තම බාබ්දාදා පැමිණ සිටිනා බව තේරුම් ගන්නවා. පරමාත්මපියා දාදා සමඟ එකතු වෙන නිසා තමයි බාබ්දාදා පැමිඳ සිටිනවා කියා කියන්නේ ඔහු ගුරුවරයාත් වෙනවා පළමාත්ම පියාට බාප් දාදා නොමැතිව කිසිවක් කියන්න බැහැ ඔබගේ බුද්ධිය මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි මන්ද මේ අලුත් කාරණාවක් අඥ්ඥානමාර්ගයේදී සිහිකරන්නේ එක් අයෙක්ව පමණයි තමන්ගේ ගුරු අහවල් අහවල්තන සිටිනවා කියා කියාවි ඔහුගේ සරීරේ නම ඔවුන් දන්නවා ඔවුන් කියනවා අපේ පියා අපේ මව මෙන්න මේ තැන සිටිනවා නම් හාරූප තිබෙනවා. මිනිස්සු මේ ගැන කෙටියෙන් සඳහන් කරතිබුණත් එලියා ඇති සේම දෙයක්ම වැරදිී. ඔබ තමයි මව පියා කියා සීකලත් එසේ ගායනාවන්නේ එක්හෙක් සම්බන්ධයෙන් පමණයි. බ්‍රහ්මා ගැනවත් එසේ කියන්නේ නැහැ. ඔවුන්ගේ නමවත් රූපයවත් ඔවුන්ගේ සිහයට ඇතුළුුවන්නේ නෑහැ. විශ්ණුහෝ සංකර්ටවත් නැහැ. උබයි මව ඔබයිපියා අපි ඔබගේ දරුවුණ විකයා මිනිසුගී ගයනවා. එසේ තිබියදත් ඔවුන්ගේ සිහිය ඉහලට යනවා. ඒ වෙලාවට ඔවුන් ක්‍රෂ්ණාවසිහි කරන්නේ නැහැ. එවන් අවස්ථාවකදීත් ඔවුන් සිහිකරන්නේ. අසාරීරික කියෙන අවමයි. ඔහුගේ කුණවරනාව තිබෙනවා. පර්මාත්මපියා පැහැදිලි කර කියනවා. ඔබ මෙහි අසුන්ගත් විට ලෞකික ඥාතීන්ගෙන් ඔබගේ සීය ඉවතටගෙන මෙම ලෝකකයෙන් එහා සිටිනා පරමාත්මපියාවසිහි කරන්නහ. ඔහු මේ වෙලාවට ඔබ ඉදිරියේමයි සිටින්නේ. භක්තිමාර්ගේ දීමමිනිස්සු ඕට කන්න ලව කරනා විට. ඉහල්ට යොමුකරගෙන තමයි ඔබයි මව ඔබයි පියා කියා කන්න ලව කරන්නේ. ඔහුවසිහිකර අහෝ දෙවියනේ කියා කියනවා දෙවියනේ කියා කියන විට ඔවුන්ශිව ප්‍රතිමාවවත්සහි කරන්නේ නෑ ගිරවන්සේ ගැයිම පමණයි කරන්නේ. ලක්ෂ්මි නාරායන සම්බන්ධයෙන්වත් මෙසේ කිව නොහැකි ඔවුන් අධිරාජිනයක් හා අධිනාචවරයක සිටියා ගේ දරුවන් පමණයි ඔවුන්ට මවපිය කියා අමතන්නේ ඔවුන්ගේ දරුවන් ඔවුන්ට සහෝදරයා කියා අමතන එකක් නැහැ බැතිමතින් පාර සුද්ධකරවසිහි කරනවා නමුත් ඕවසිව ප්‍රතිමාවක් කියයන්න ඔහුගේ බුද්ධියට ඇැතුළුවන්නේ නැහැ අහෝ දෙවියනේ කියා කන්න ලව කරනවා. එසේ කීවේ කවුද කාටද ඔවුන් කිසිම දෙයක් තන්නේ නැහැ ජීවාත්මවන තමන් පර්මාත්ම දෙවියන්ට. කන්නලව කරනවා යන ඥානය ඔවුන්ට තිබ්බනානම් පර්මාත්ම දෙවියන් අසාරීරික බව ඔවුන් අවබෝධ කරගනේවි. ඔහුගේ හැඩය ඕවලාකාරයි. කිසිම කෙනෙක් පරමාත්ම පියාව හරි හැටියටම දන්නේ නැහැ. ඔහුගෙන් තමන්ට ලැබෙන්නේ මොනවාද. කවදාද ලැබෙන්නේ කියා ඔවුන් දන්නේ නැහැ. ඔබවත් ඒ ගැන දැනගෙන සිටියේ නැහැ ඔබ දැන් පරමාත්මපියාට අයිති ශිවාබා ඔබ බ්‍රහ්මාමගිත් තම දරුවන් බවට පත්කරගෙන සිටිනා බව ඔබ දන්නවා මේ මව් බ්‍රහ්මායි ශිවබාබා ඔබව ගෙන තිබෙන්නේ මව් බ්‍රහ්මාමගෙනුවේ තමන් ශිවබාබාගේ දරුවන් බව මේ කාලයේදී ඔබ ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන සිටිනවා පසුව බෞතික ස්වරෝපය. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වෙනවා. මානව ලෝකය නිර්මාණය වී ඇත්තේ ප්‍රජාපිතා බ්‍රහ්මා මගෙනුවේ නවලෝකයක් නිර්මාණය වෙනවා කියාත් දෙයක් සිදුවන්නේ නැහැ. ඔහු මේ කාලේදී පැමිණ ඔබෝ බාරගන්නවා. ඔබ ඔහුට මව පියා කියක් කියනවා. එම නිසා ශිවා. පියා වනාතර බ්‍රහ්මාමව වෙනවා. ඕන්ුව මවපියාකයා අමතනවා. පර්මාත්මපියා බ්‍රහ්මා මගින් ඔබට කියනවා ඔය ජීවාත්මයන් මගේ දරුවන්යේ. ඔහු මෙහිසිට ජීවාත්මයක් යනු කවුතය යන හැඳින්වීම දෙනවා. ජීවාත්මයක් තාරුකාවක්සේ නලන මධ්‍යේ වාසය කරනා බව ඔවුන් කියනවා. ඔවුන් වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ජීවාර්මයක් උපත් අසූ අතරක් ගන්නා බවවත්ශරීරයක් මගේ තම චරිත කොටස රඟදක්වන බවවත් ඔවුන්ට කියන්න බැහැ. ජීවාර්මයක් තම සරීරය අතැහැර දමා තම නම රූපය දේශය හාකාලය වෙනස් කළවිට ඔහුගේ මුලු පවුලමත් වෙනස් වෙනවා කෙනෙක් හදා ගැනීමට ගත්තු විටත් ඔහුගේ මුර පවුලම වෙනස් වෙනවා උපතින් තමන්ට දෙමාපියන් වනු අයව ඔහු හඳුනාගත්තත් පසුව තමාව හදා ගැනීමට ගත් පවුලේ අයට හු අයිති වෙනවා ශෘද්ධ වන්සේෙන් ඇත් වනු ඔබ පසුව මෙහි පැමිණ බ්‍රාහ්මණවන්සේට අයිති වෙනවා ඔබ හදා ගැනීමට ගත්තේ බ්‍රහ්මාගේ සරීරේමගිනුයි ඔබ පැමිණ සිටින්නේ බ්‍රාහ්මණ කොලේට අයි මේ දේවල් රන්ථවල සඳහන් කළ නොැකි පැහැදිලි කිරීම පමණයි කළ හැක්කේ. ලියූදේකම් පමණක් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් අවබෝධ කරගත නොහැකිේ. තමන් පරමාත්ම පියාගේ පරමාත්ම ජීවේ දරුවන් බවට පත්තු සිටිනා බව ඔය දරුවනුත් දන්නේ දැනුුවයි. මොහු මවයි බ්‍රහ්මාට පමණයි ප්‍රජාපිතාකයා කිව හැක්කේ. මම, මොහෝු හරහා ඔය දරුවන්ුව බාරගන්නවා එවන් ගැඹුරු කට්නු රැසක් තිබෙනවා පුද්ගලිකවම පැහැදිලි කිරීමකින් තොරව ඒ කිසිම කෙනෙක්ට මේ දේවල් අවබෝධ කරගත නොහැකි මෙම ප්‍රහ්මණ කොලේට අයි්‍රියාය පමණයි මේ දේවල් තේරුම් ගන්නේ දීවතාවන්සේදීත් උසස්ථත්්‍රයක් දිනාගන්නේ ඔවුනුයි අලුත් අයගේ බුද්ධට මේ දේවල් ඇතුළුුවන්නේ නැහැ මේ දේවල් ඔවුන්ගේ බුද්ධයට ඇතුළුුවන්නේත් නැහැ. තවත් කෙනෙකුට පැහැදිලි කළ හැකිවන්නේත් නැහැ. ඔබ අතරිනුත් මේවා බුද්ධියට යන්නේ ඔබ එකිනෙකා දරනාා උත්සාහේ තරමට පමණි. ඔබ තමයි මව පියා කියා සඳහන් කර තිබෙනවා. ශිවභාභාවසිහි කරනවා. මව පියා ඔබයි කියා කියනවා. එකමක පියෙක් මව හා පියා වන්නේ කෙසේද. කිසිම කෙනෙකුට මේ දේවල් තේරුම් කර දෙන්න බැහැ ව්‍යස්ග්‍රන්ථවලලියූ දේවල් මිනිස්සු කටපාඩම් කරගන්නවා කෙනෙක් මේ දේවල් තමන්ට කියෝ බවත් තමන් ඒවා කටපාඩම් කරගත් බවත් ඔවුන් කියනවා අලුත් අයට මේ තේරුම් ගැනීම අපහසොයි මෙහි සිටි නායාතිරනෝ තමන් ජීවාත්මයන් බවත් තමන්ගේ පියා පරමාත්මපියක් පරමාත්ම ජීවය බවත් හරි හැටි තේරුම් කරදීමට කිසිම කෙනෙකුට බැහැ. අසීමිත උරුමයක් ඔබට දෙන්නේ අසීමිත පරමාත්මපියාම පමණයි. ඔහ! ඔබට උරුමේ දෙනවා! දැන් නැවත ඉපදීමෙන් අනතුරුව ඔබ උපත් අසූහතරක් සම්පූර්ණ කර තිබෙනවා. එම නිසා පරමාත්මපියා නැවතත් වතාවක් ඔබට ඔබගේ උරුමේ දිනාදිනවා. මේ අන්නයට පැහැදිලි කරදීම ඉතාමත් පහසුයි උප මව පියා කියයා අමතන්නේ කාටද කියන එක ගැන මදක් සිතා බැලිය යුතුයි. ඔහෝ බ්‍රහ්මා මගින් ඔබව බාරගෙන සිටිනවා. එම නිසා මවක් අනි වාලෙන් මවශ්‍යයි ඉතින්නාටක සැ ලැස්මටානුව ඉතාමත් සුවිශේශීද්ධිය නියකට ලෝකමාතා ජගදම්බා යලනාමී දී තිබෙනවා. පිරිමි කෙනෙකුට ලෝක මාතාවයි කියන්න බැහැ ඔවුට ලෝකපියා ජගත්පිතා කියා කියාවේ ප්‍රජාපිතායන නම ඉතාමත් ප්‍රසිද්ධයි හොඳයි එසේ නම් ප්‍රජාමාතා සිටින්නේ කොයිද ප්‍රජාවගේ මව මෙන්න මේ නිසා තමයි මවක් ගත්තේ ආධිදේවී සිටිනවා පසුව ආධිදේවී නම් කලා එකමෙ එක ජගදම්බා කෙනෙක් පමණයි සිටින්නේ ඇගේ නම කීතිර ලක්වු තිබෙනවා. ජගදම්බාවෙනුවෙන් නොයෙකුත් කණ්ඩායම් සිටිනවා කෙසේවිතත් කිසිම කෙනෙක් ඇයිගේ රැක අවදන්නේ නැහැ. කාලිවෙනුවෙන් කල්කටනුවර දේවාලයක් තිබෙනවා බොම්බෙනුවර ජගදම්බාවෙනුවෙන් දේවාලයක් තිබෙනවා ඕවුන්ගේ මුහුණු වෙනස් ජගදම්බා කෞද කිසිම කෙනෙක් මේ දන්නේ නැහැ ඇයෝ දෙවගනක් කියා හඳු නොනවා. ජගදම්බා දෙවගනක් කියා හඳුන්වන්නේ නැහැ. ඇය බ්‍රාමීන්වරයක් ඇය ඥානය කුමරියයි. ඇයි පරමාත්ම පියාගෙන් ඥානය ලැබුවා. ඔබ සෑම කෙනෙක්ම ජගදම්බාගේ දඩුවනේ. ඔබ ඥානයට ඇහොම් කන්දේ පසුවය අන්නයිටත් කියා දෙනවා. මේ ඔබගේ ව්‍යාපාරයයි. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියනුයි මනුෂ්‍යයෙක් නොවෙයි මේ බ්‍රහ්මාත් මලුසේක. මිනිසකුට කිසිම කෙනෙක්ව පාරසුද්ධ කරවන්න බැහැ. මිනිසුන්ගේ බුද්ධිය කෙතරම්දුරට දුර්බල වෙලාද කියනවා නම්. ඔවුන්ට කිසිම දෙයක් අවබෝධ කරගන්න බැහැ. පාරිශුද්ධකරුවන්නේ එකම එක පරමාත්මපියායි. ඔහු පැමිණින්නේ අපිට සිදු අයව පාරිශුද්ධකරවීමට පමණයි. මේමුර ලෝකයම තම උප්‍රධාන්. සෑම කෙනෙක්ම පිරි සිදයි. නවලෝකය පාරි සුද්ධ වනාතර, පැරණලෝකය අපිරිසිදුයි. පැරණලෝකයේ අපායවාසීන් වාසය කරනාතර, නවලෝකයේ වාසය කරන්නේ දෙවලෝවාසීංය. බුද්ධියනුත් කියන්නේ. සන්නම යුගේයේදී භාරතිය දේවතාවරුන් පමණයි මෙලොව සිටියේ. එහි වෙන කිසිම කෙනෙක් නැහැ. වෙයි දරුවන් දැන් මෙම ඥානයේ ලබා තිබෙනවා. නවලෝකයේ සූර්යවාන්සික, දේවතාවරුන් සිටි අතර පසුව චන්ද්‍රවන්සේ ඇති වුණා. එම නිසා සූරයවන්සේ අති තිවුණා. පසුව චන්ද්‍රවන්සයෙන් අනතුරුව සස්ශත්‍රීයවන්සය ඇරඹුණා ලක්‍ෂ්මී නාරායන රාජ්‍ය අනිවාරයෙන්ම තිබුණා. හොඳයි ඔවුනට පෙර පැවතියේ කුමක්ද කිසිම කෙනෙකුට මේ තේරෙන්නේ නැහැ. පරමාත්මපියා ඔය දරුවන්ට චක්‍රේ රහන්ස පහදා දෙනවා තඹයුගේ සිටියේ සස්ත්‍රීයවන්සයයි කලියුගයේ තිබෙන්නේ ශරුද්ධවන්සයයි. තමන්දෙන් බ්‍රහමින්වරුන් වී සිටිනා බව ඔබලාට තේරෙනවා පර්මාත්මපිය ඔබව තමන්ට අයිතිකරවාගෙන ඔබලාව ශරුද්ධ ධර්මයෙන් දේවතා ධර්මයට මාරුකරයාවා තිබෙනවා සූරහා චන්ද්‍රවන්සේට අයිති අයයට දැන් මේ කාලයේ නැහැ. ලක්ෂ්මී නාරායන රාජ්්‍යිත් ඕ රාමරාජ්‍යයක් දැන් නැහැ දැන් ඇත්තේ කලියුගේ අවසානයයි. කලියුගේ අවසානයේදී අනිවාරයෙන්ම සන්නමයුග ඇතිවෙනවා. මෙම කලියුගේ ඇත්තේ පැරණි අපිට සිතු ලෝකයයි. සෑමකිෙනෙක්ම සිටින්නේ මහා විශලදුකකිනි. මෙන්න මේ නිසා තමයි ඔවුන් දේවතාවරුන්ගේ ගුණ ගායනා කර ඔවුනට වන්දනාමාන කරන්නේ. හොඳයි. ලක්ෂ්වී නාරායනට ඔවුන්ගේ රාජ්‍ය දිනාදුන්නේ කවුද මෙය අපට කිව හැකි කවුරු හෝකෙනෙක් සිටිනවාද. මේ කිසිම කෙනකුගේ සිතිවිලිවල නැහැ. මන්ද ඔවුන්ගේ සීහය තිබෙන්නේ කලියුගය තවම සිටින්නේ ලදරු කාලයේ කියලායි. තවත්ඔසර හතලිස්දාහක් තිබෙනවා කියා ඔවුන් සිතනවා. එම නිසා මෙවන් සිතුවිලි ඔවුන්ගේ සීහයට ඇතුළුවන්නේ නැහැ. ඔබලාට දැන් මෙවන් සිතුවිලි තිබෙනවා. ස්මරණීය සිහිකිරීමේ සිටීමට තමන්ට හැකියාවක් නැහැයි කියා ඇතැම් දරුවන් කියනවා. ඇයි නැත්තේ! මන්ද. උදේපාන්දරින් අවදිවී සිහිකිරීමේ සිටිනා නමුත් ඥානය ධාරණය කිරීම කරගන්නේ නැහැ. එය අවබෝධ වනත් තවත් කෙනෙකුට පැහැදිරිකරදීමේ හැකියාව ඔවුනට නැහැ මිය අනිවාරයෙන්ම සිදු වේවී. සෑම කෙනෙක්ටම එකම තරමින් ඥානාන්විතවන්න බැහැ. ඥානාන්විතායක් අ්ඥානයනුත් සිටිය යුතුයි ඉතාමත් ඥානවන්ත අය ගිහින් රජවරුන් රැජින්යන්වේවිී කෙනෙක් හොඳින් මේ තේරුන්ගෙන අන්නයටත් පැහැදිලි කර කියාදුන් තරමට ඕගේ නම කීත්තිරලක් වේවී. ප්‍රදර්ශනයක් පවත්වන විට වුවත් ඕවන් අහවල් අහවල් කෙනා එවන් එයැයි කියා බාපාට ලියනවා. ඇයි ඔබට පැහැදිලි කර කියා දෙන්න බැරිද. බාබා ඒ කෙනට මේවා හොඳට පුරුදුයි අපි තවමත්දිකක් තුර්වලයි. බාබාම කියනවා ඔබට ආරාධනාවක් ලැබුණු සෑම විටකම බාබාට ඒ ගැහලියන්න. එවිට බාබා කාවද එවන්න පුළුවන් කියා සොයා බලා කියාාවී. එතැනට සන්නාසි පූජකවරුන්ටත් ආරාධනා කර තිබෙනවාද. එසේනම් ඉතාමත් හොඳ බ්‍රහ්ම කුමාරී කෙනෙක්කො ඇවිය යුතුයි. හොඳයි. කුමර්කා මනෝ හාල් ගංගා වැනි අයගෙන් කෙනෙක්ව යැවිය හැකි දරුවන් රැසක්සිජිනවා ජගදී සොයවන්න රාමේෂවයවන්න විිනිශ්චකාරවරුන් හා මැජිස්ට්‍රීටුවරුන් සිටිින්ාක්සේ සේම කෙනෙක්ම එකනෙකා පරයා දක්ෂ බව ඔබට පෙනෙනවා ඒ සෑම කෙනෙක්ම හරිම දක්ෂයි ආණ්ඩුවත් දන්නවා ඒ සෑම කෙනෙක්ම දක්ෂ බව ඒ නිසා තමයි නඩුුවක්කුවත් එක්කුසාාවියකින් තවත් උසාිය ඉහල උසාාවියකට යැවෙන්නේ එසේ ගිහින් නඩුව ඉහලා අධිකරණයට පැමිණියයින් පසුවත් ඊටත් ඉහල තැනට අත්්‍යාවනවා එතනින් නිවැරදි විනිශ්ච ලැබුණේ නැතිනම් තවත් ඉහල උසාාවියකට යනවා මොහුට අනුකම්පා කරන්න මෙහි එවන්දේ සිදු වෙනවා සන්නම යෝරිදී යුගවලදී එසේවන්නේ නැහැ ම යුගේ පටන් රජරජින අධිරාජ්‍යන් තිබුණා එහි සෑම දෙයක් දෙසම බලන අධිරාජවරයේත් හා අධිරාජිනයක් සිටිනවා. තිබෙන්නේ සිදුවීම් කිහිපයක් පමණයි දැන් සෑම කෙනෙක්ම අපිරි සිදුවෙයි. තමෝ ප්‍රධාන් නඩුවක් අධිරාචවරෙකුට ගෙන ගියහොත්. ඔහු යම් දඩුවමක්දේවී කළවරද ඉතාමත් බරපතල වර දක්නම්. දැඩි තැඩුවම් දේවී. මෙහි විනිශ්චකාරයවරුන් හා නීතීක්‍යවරුන්ට රැසක් සිටිනවා. කියාකාරකම්වල විල්සාල වෙනසක් තිබිෙනවා. සන්නම යුගයේ සිදුවන්නේ. කොමක් දෙේ කියයා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පල්මාත්ම පියා දැක් ඔබට පැහැදිලි කර කියා දෙනවා. ලක්ෂ්මීනාරායනගෙන දන්නවාද කියා අහන්න උදාහරණයක් ලෙස කියනවා නම් බීර්ලා. ඔවුන් වෙනුවෙන් දේවාල ගණනාවක් සාදාාතිබෙනවා. ඉතින් දක්ෂ දර්ුවයෙකුට පුළුවන් ඔහුට ලිපියක් ලයන්න. ලක්ෂ්මිනාරායන වෙනුවෙන් දේවාල ගරණාවක් සාදාා තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් ඒ රාජ්‍ය ලැබුවේ කෙසේද. ඒ කාලය ස්වන්න මෙ යුගට පෙරතිබුණු කලියුගයයි. කලියුග කිසිම දෙයක් නැහැ. දේවතාවරුත් කා සමඟවත් සටන් කරන්න යන එකක් නෑ. සිම කෙනෙකුට සටන්ර ලෝකයේ දිනාගන්න බැහැ. ලක්ෂ්මීනාරායනගේ පින්තූර ලෝක පාලකවරුන් ලෙසින් සිටියායගේ පින්තූරයි. දැන්මිය කල යුගයයි. මෙහි මිනිස්සු ආයුදවලින් සටන් කරනවා. ක්‍රිස්තියානි ධර්මයට අයිති අය එකට එකතු වී එකිනෙකා අතර සෙනිහසින් සිටියා නම් මුළු ලෝකේම පාලකවරුන්වීමට ඕනට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ලෝක පාදකවරුන් වන්නේ ලක්ෂ්වී නාරායන පමණයි ඒ සෑම කෙනෙක්ම එකට එකතු වුණනම් ලෝකය පාලනය කළ හැකිව තිබුණා කියා බුද්ධියෙන් කීවත් කිසිම කෙනෙකුට සන්නමයුගේ රජරජිනවිය නොහැකි නාටකේ නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයනුයි. අපි දැන් නැවතත් වතාවක් යෝගා බලයෙන් අපගේ දෙව්ලෝවරුමය දිටගන්නවා ට කල්පයකට පෙර සංගම යුගයේදී පරමාත්ම පියාගෙන් තම තත්ත්වය ඔවුන් දිනාගත්තය කෙසේද කියා පැහැදිලි කර කියා දිය හැකි. අපි උපත් අසූහතර සම්පූර්ණ කර තිබෙන ආතර දැන් නැවතත්හොතාවක් අපි අපගේවුරුමේ හිමි කරගන්නවා. අච්චා. සුමීරි ආදරණීය බොහෝ කලක් නැතිවී සිට දැන් හමූුණ දරුවට ඔබගේ මව පියා පාබ් දාදා සෙනේහසිල් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන්ට න අමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාන්සේ අංක එක ඥානය හොඳින් ධාරණය කරගෙන අන්න අයවත් ඒ සඳහා දිරිගැන්නීමට නම් උදේ පාන්තරින් අවදිවී පරමාත්මපියාවසහිපත් කරන්න ඔබ විසින් තේරෝම් ගත්දේ අන්නයටත් පහදාදීමට පූුණුවන්න අංක දෙක ලෞකික ඥාතීන්ගෙන් ඔබගේ බුද්ධිය යෝගාව ඉවතටගෙන මෙම ලෝකයෙන් එහා සිටිනා පරමාත්මපියාවසහි කරන්න පරමාත්මපියාගෙන් ලැබෙන ඥානයට ඇවුම් කන්දී ඒ අන්න අයටත් කියාදීම ඔබගේ කාර්යභාරයායි. වරදාානය ඔබගේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ ස්තිතිය තුළින් ඔබ සෑම අන්දමක යැපීම් අවසන් කර පදාත්ත ජයගන්නා කෙනෙක් වීවා. බාබා පැහැදිලි කරනවා ඔබගේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ ස්තිතියේ ඔබ ස්ථාවරව රැඳී සිටින විට ඔබ ජයග්‍රහණය අත්තිදී එනම් පදාාත්ත මත අයිතියක් තිබේ රි සමප්තසා අංගසම්පූර්ණ ස්තිතියේ කිසිම ආකාරයක යැපීමක් තිබිය නොහැක කෙසේ වෙතත් ඔබගේ ස්थිතිය පරිසමාප්තසාහ අංගසම්පූර්ණ කිරීම සඳහා කාරණා තුනක් එක වර තිබිය යුතුයි. එක අධ්‍යාත්මිකත්වය දෙක ආධ්‍යාත්මික කුල් මත් බව තුන දයාවන්තවීමේ ගුණ ධර්මය ඔබගේ ස්වරූපේ තුළ ඔබ ගේස්තතියේ ඔබගේ මුහුණේසාහ ක්‍රියා වන්නේ මෙම කරුණුතුන දිස්වන විට. ඔබ සියලු අයිතිීෙන් ඇති සහ පදාර්ත ජයගන්නා ජීවාත්මයක් නෙසැහැඳෙන්වේ. පාටය ශ්‍රීමමත්වල තෝන් ලනුව, ශක්තිමත්නම් එවිට මනස නම් අස්වයාට නිදහසේදිවයාන් නොහැක. ශ්‍රීීමත්වල තෝන් අනුවත් ශක්තිමත්නම් එවිට, මනස නම් අස්වයාට නිදහසේදිවයානුයක ඕම්චාන්තිී